අපි හැමෝටම ජීවිතේ සාර්ථක වෙන්න තදබල වමනාවක් තියෙනවා. ගොඩක් මිනිස්සු කවුරුත් නොදන්න කෙනෙක් විදියට මැරිලා යන්නේ මහන්සියෙන් උත්සාහයෙන් වැඩ කරන්න තියෙන හැකියාව නැති නිසා. මේකට ප්‍රධානම හේතුවක් තමයි ගොඩක් අයට තියෙන වැඩ කල් දැමීමේ පුරුද්ද. වැඩ කල් දාන මානසික ගැටලුවේ ලක්ෂණයක් තමයි එක වැඩකට එක දිගට අවධානයක් රඳවා ගන්න අසීරු වීම. වැඩ කල් දාන කෙනෙක් තමන් කළ යුතු දේ කරනවා වෙනුවට වෙන දහසකුත් දේවල් කරන්න නොයෙකුත් හේතු තමන් නොදනුවත්වම හොයා උදාහරණයක් විදිහට වැඩක් ඉවර කරන්න තියෙද්දී Facebook යන්නේකට හදාගන්න හේතුව තමයි අලුතෙන් රටේ ලෝකෙ මොනවද වෙලා තියෙන්නේ කියලා Facebook එකට ගිහිල්ලා දැනගන්න ඕනි කියන එක. හැබැයි ඇත්තටම ඒ දේවල් දැනගන්න එක වැඩ ඉවර කරලත් කරන්න පුළුවන්. මේක වැඩ කල් දමන කෙනෙකුගේ ලක්ෂණයක්. සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ කටයුතු සැලසුම් කරනකොට දවසේ කළ යුතු වැඩ ටික ලැයිස්තුගත කරනවා වගේම ඒ වැඩවලින් ප්‍රමුඛතාවය දෙන්න ඕන වැඩ මොනවද කියන එක හඳුනාගන්නත් උනන්දුවක් දක්වන්න ඕන. හැබැයි වැඩ කල් දාන කෙනෙක්ට මේ ප්‍රමුඛතාවයන් හඳුනා ගන්න එක ගැටලුවක්. ප්‍රමුඛතාව දීලා කළ යුතු වැඩේ වෙනුවට වෙනත් බොරු වැඩ කරමින් බොරුවට කාලය ගත කරනවා. වැඩ කල් දාන පුරුද්ද තියෙන මිනිසෙක් තමන්ගේ පුද්ගලික ජීවිතයේ වැඩ කටයුතු උනත් ඒ විදිහටම කල් දාන ප්‍රවණතාවයක ඉන්නවා. තමන්ගේ අනාගත අරමුණු වලට යන්න සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕන. කැපවීමෙන් වැඩ කරන්න ඕන. හැබැයි හැමදාමත් කරන්නේ වාඩි වෙලා සිහින මවන එක විතරයි නම් ඒ වෙනුවට වැඩ කිරීම හැමදාමත් හෙට පටන් ගන්න ඕනි කියලා හිතන මානම් ඒක තමයි වැඩ කල් දැමීමේ පුරුද්ද කියන්නේ. වැඩ කල් දාන රෝග ලක්ෂණය තියෙන කෙනෙක් ඒකට විවිධ නිදහසට හේතු හදා ගන්නවා. අපි නිදහසට හේතු කිය කිය වැඩේ පටන් ගන්න එක කල් දාන්නේ වැඩ කල් දැමීම ඇබ්බැහියක් වෙලා තියෙන නිසා. එලාම් එකට ඇහැරිලා ආයෙ නිදාගන්නෙත් නැතුව ඒත් නැගිටින්න කම්මැලි වගේ නිසා එලාම් එක ඕෆ් කර කර ඇඳට වෙලා පෙරලි පෙරලි ඉන්න එකත් ගොඩක් දුරට වැඩ කල් දාන අයගේ ලක්ෂණයක්. සෝෂල් මීඩියා කියන්නේ ඇත්තටම නරක දෙයක් නෙවෙයි. හැබැයි සෝෂල් මීඩියා වල තමන්ගේ වැඩ අතපහු කරගෙන රැඳිලා ඉන්නවනම් ඒ රැඳිලා ඉන්න කාලය ඇතුළත කිසිම ඵලදායී දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒක වැඩ කල් දැමීමේ ඇබ්බැහි රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පුරුදු වලින් ඈත් වෙලා සාර්ථකත්වයට කරා වැඩකොළොත් ඔයාටත් හොඳ අනාගතයක් හදාගන්න පුළුවන් වේවි.